අද දවසේ අපි බැලුවොත් එහෙම අපේ රටේ මේ ආගමික අංශවල නිරන්තරයෙන්ම බෙහෙද භින්නතාවයල් දකිනවා. අපි උඩින් දකිනවා තමයි අපි හැමදෙනාම එකමුතු වෙලා ඉන්නවයි කියලා. නමුත් අපේ ඇතුළාන්තයේ සිතඟියාවන් වලට අපි ගියාම අපි දකිනවා ආගම් අතර අපි බෙහෙද භින්න වෙලා ඉන්නවා. දැන් මගේ ආගම ගැන කතා කළොත් එහෙම ක්‍රිස්තුන් වහන්සේ ආගම් ගැන කතා කළේ නැහැ. නමුත් උන්වහන්සේ කතා කළේ අධ්‍යාත්මය ගැනයි. උන්වහන්සේ කිව්වේ නැහැ ආගම් ප්‍රචාරය කරන්නට ඕන, ආගම් ගොඩනගන්නට ඕන කියන මේ සංකල්පය උන්වහන්සේ අපිට දුන්නේ නැහැ. උන්වහන්සේ දුන්නේ අධ්‍යාත්මය ගොඩනගා ගන්න. ඒ අධ්‍යාත්මය තුළ එකතු වෙන අපි හොඳ ආගමක් හදා ගන්න ඕනයි කියන ඒ සංකල්පය තමයි ක්‍රිස්තුන් වහන්සේ අපිට දුන්නේ. දැන් අද දවසේ අපි මේ ආගම් එක්ක කරන ක්‍රියාකාරකම් දිහා බැලුවම අපේ රටේ බොහෝ අය ආගම් අදහනවා අපිට පේනවා. දැන් වෙනත් රටවල් එක්ක සංසන්දනය කෙරුවම ඒ රටවල මිනිස්සු පල්ලි පන්සල් වලට යනවා බොහොම අඩුයි. නමුත් අපේ පල්ලි පන්සල් පිරිලා මිනිස්සුන්ගේ. ඒ වගේම තමයි පිටරට මිනිස්සු ආගමික වතාවන් වල යෙදෙනවා අපිට පේන්නේ නැහැ. නමුත් අපේ රටේ ආගමික වතාවන් වල පෝය දාට වෙන්නට පුළුවන්, ඉරිදා වෙන්නට පුළුවන්, සිකුරාද වෙන්නට පුළුවන්, ඒ තම තමන්ගේ ආගම් වල ඒ වතාවත් ඉටු කරන්නේ මහා ඉහලින්. හරියට ශුද්ධවන්ත මිනිස්සු වගේ. ඒ වගේම තමයි වෙන රටවල දේශපාලනඥයෝ ආගමික නායකයන් හමු වෙන්නට යනවා අපිට පේන්නේ නැහැ. නමුත් අපේ රටේ ජනමාධ්‍ය බැලුවොත් එම හැමදාම අපේ දේශපාලනඥයෝ නායකයෝ අපගේ ආගම්වල නායකයින්ව අපගේ මහානායක ස්වාමින් වහන්සේලාව රදගුරුතුමන්ලා කාදිනල් හිමිපාණන්ව හමු වෙන්නට යනවා අපිට පේනවා ජනමාධ්‍ය තුල. එතකොට බැලූ බැල්මට අපිට පේනවා මේ ආගම මහා ඉහෙලින් අපි අදහනවයි කියලා. නමුත් දැන් අනිත් රටවල් වලයි අපේ රටේ තියෙන වෙනස තමයි අපි ආගම් අතර කුලල් කා ගන්නවා. අපේ හොඳ ගතිගුණ පේන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ ආගම් වල තිබෙන්නා වූ මේ ලස්සන උතුම් ගුණාංග ජීවත් වෙනවයි කියලා, ජීවත් කරනවයි කියලා, අපේ ජීවිත වලින් ඉස්මත්තට එනවයි කියලා අපිට පේන්නේ. නමුත් අනිත් රටවල ආගම් අදහනවයි කියලා පේන්නේ නැති අනිත් රටවල අපි දකිනවා ඒ මිනිස්සු බොහොම සාමකාමීව ඉන්නවා. එකිනෙකා අතර කුලල් කා ගැනීම නැහැ, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය නැහැ. එකිනෙකාට උදව් කරමින්, එකිනෙකාට ගරු කරමින්, එකිනෙකා සමග බොහොම සුහඳව එකිනෙකාව ආරක්ෂා කරමින් ජීවත් වෙනවා අපිට පේන. එමනම් මොකද්ද මේ අපි අතර තිබෙන වෙනස? ඇත්තටම බැලුවොත් එහෙම අපි මේ ආගම් වශයෙන් කුලල් කා ගැනීමට හේතුව තමයි අපි මේ ආගම් අතර මහා තරඟයක් තියෙන්නේ. අපිට ඕන පෙන්වන්නට අපේ ආගම ශ්‍රේෂ්ඨයි කියලා. අපිට ඕන පෙන්වන්නට අපි ආගම් අදහනවයි කියලා පෙන්වන්නට ඕන අපිට. ඒක නිසා තමයි අපි හැම ඉරිදම හැම පෝයෙටම පල්ලි පන්සල් වලට යනවා. ඒ පේන්ඩ අප එහෙම නැත්නම් අපි අපිවම සනස ගන්නට අපේ ඇතුළාන්තේ තියෙන කුහකකම් ඊර්ෂ්‍යාකම් වහගෙන අපි ආගම අදහනමයි කියලා පෙන්වන්නට, එහෙම නැත්නම් අපිම ඒ තුලින් තෘප්තියක් ලබන්නට, සෑහීමකට පත්වෙන්නට, අපේ නරක ගති වහගෙන අපි හොඳ මිනිස්සුයි කියලා පෙන්눔 කරන්නට, ඒත්තු ගන්නට අපි පල්ලි පන්සල් වලට යනවා. ඒක තමයි වෙනස. ඒ වගේම දැන් අපි බැලුවොත් එහෙම අපේ රටේ නායක දේශපාලනඥයෝ ඇත්තටම මහානායක ස්වාමින් වහන්සේලාව කාදිනල් හිමිපාණන්ව හමු වෙන්නට යන්නේ ඇයි? ഇതുමන් ළඟින් අවවාද අනුශාසනා ගන්නටද? නැහැ. මිනිස්සුන්ට පෙන්වන්නට අපි මේ ආගමික නායකයින්ට ගරු කරනවා, ඒ අයගෙට තැන දෙනවා, ඒ අයගෙන් තමයි දැනුමතුකම් ගන්න කියලා පෙන්වන්නට. එතනින් එළියට බැස්සට පස්සේ ඒ ආගමික නායකයින්, ඒ ජනනායකයින්ට දෙන අවවාද අනුශාසනා මතකවත් නැහැ. අපිට ඕනේ ආගම අදහනවයි කියලා පෙන්වන්නට. අපිට ඕනේ අපගේ ආගමික නායකයින්ගෙන් අනුද අවවාද අනුශාසනා ගන්නවයි කියලා පෙන්වන්නට. අපිට ඕනේ අනිත් අයට වැඩියෙන් මම ආගම දහම අදහනවයි කියලා පෙන්වන්නට. එතකොට මේක තරඟයක් වෙලා, මේක ෂෝකේස් එකක දාන ආගමක් බවට පත් වෙලා. එතකොට අපි ආයේ හැරිලා බැලුවොත් ක්‍රිස්තුන් වහන්සේ අපිට කියන්නේ ආගම් අදහන එක ගැන නෙමෙයි, අධ්‍යාත්මය තුළ ජීවත් වෙන එක. ක්‍රිස්තුන් වහන්සේ නිරන්තරයෙන්ම අපිට කිව්වේ ඔබ ආගම අදහද්දී ඔබ ඇතුල් කාමරයට වැදිලා ඔබගේ, ඒ කියන්නේ අනිත් අයට පේන්න නෙමෙයි, හොරණෑ පිඹලා අනිත් අයට ආගම දහම අදහනවයි කියලා පෙන්නන ගතියක් නෙමෙයි. ඔබ ඇතුල් කාමරයට වැදිලා අනිත් අයට පේන්නේ නැතිව දෙවියන් හා සමග දැහැනේ සමවදින්න. අන්න එතකොට ඔබට ලොකු අධ්‍යාත්මයක් උරුම වෙනවා. ඒ අධ්‍යාත්මය අරගෙන අනිත් අයත් එක්ක ජීවත් වෙන්න.
එකිනෙකා සමග සමගියෙන් ජීවත් වෙන්න, එකිනෙකාට ගරු කරන්න, හතුර වුණත් කමක් නැහැ, ඒ කිනාට සමාව දෙන්න. මෙන්න මේ ඔස්සේ තමයි අපි ආගම අදහන්නට ඕනේ කියලා ක්‍රිස්තුන් වහන්සේ අපිට කිව්වේ. එතකොට ක්‍රිස්තුන් වහන්සේ කියනවා ආගම් අතර බෙහෙද බින්නතා නෙමෙයි, සතුරට පවා ආදරය කරන්න සමාව දෙන්න කියලා උන්වහන්සේ කිව්වේ. එහෙමනම් ආගම කියලා කියන්නේ අපේ හදවත තුල ජීවත් වෙන ආගමක්. අපේ හදවත තුල ජීවත් වෙන ආගම අපි එළියට දැම්පුවම තමයි අන්න මිනිස්සුන්ට අපි ගරු කරන්නේ, ආදරය කරන්නේ, සමාව දෙන්නේ, එකිනෙකාව සමතත්වයෙන් පිළිගන්නේ. ඕනම බේද භින්නතාවයක් නැති කරගෙන ඒ කෙනා අර ජාතියද මේ ජාතියද අර පක්ෂද මේ පක්ෂද අර ආගමේද මේක ආගමේද කියලා බලන්නේ නැතුව ක්‍රිස්තුන් වහන්සේ අපිට කියනවා ඔබ අවට ඉන්න හැම කෙනාම ඔබේ අසල්වාසීන්, ඔබේ සහෝදර සහෝදරියෝ. එහෙනම් ඒ අයට ආදරය කරන්න, ගරු කරන්න, ඒක තමයි ආගම කියලා කියන්නේ. අන්න මේ විදියට අපි ආගම ඇදහැවුවොත් අපගේ ඇතුළාන්තය තුළ අධ්‍යාත්මිකව අපි ආගම ඇදහැවුවොත් අපි තුළ බේද භින්නතා ඇති වෙන්නට විදියක් නැහැ. ආගම් නෙමේ, ජාති නෙමේ, දේශපාල නෙමේ, කිසිම තැනක බෙහෙද භින්නතාවයක් ඇති වෙන්නේ නැහැ. හැම කෙනාටම අපි ගරු කරයි, හැම කෙනාවම අපි සමතත්වයෙන් සලකයි. ඉතින් ඒක නිසා අපි ඒ විදියට ආගම් අදහන්න උත්සාහ කරමු. එතකොට තමයි අපේ ඇතුළාන්තයේ ලස්සන වෙලා, ඒ තුළ අපේ ගති පැවතුම් ලස්සන වෙන්නේ, ඒ තුළ අපේ සමාජය ලස්සන වෙන්නේ, අපේ රට ලස්සන වෙන්නේ. අන්න එතකොට අපිට පුළුවන් මහා ශ්‍රේෂ්ඨ මිනිසුන් බවට පත් වෙන්නට. එතකොට ඒක තමයි අපේ ආගමික නායකයින් අපිට කියලා දුන්නු උතුම්ම පාඩම. ඔබට ජෙසු පිටයි. ගරු ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා,